අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට අයිබුවන් අලුත් ලෝකේ අපි අලුත් වෙනසක් අරගෙන අදත් ආවා ඔයගොල්ලන් හම්බෙන්න අපි යමු මොකද්ද මේ වෙනස කියලා බලන්න ඉතින් ලංකාවේ චිත්‍ර කලාව මේ අවස්ථාවේදී රළ ලබවට පත් වෙලා තියෙන අවස්ථාවක අපි දැක්කේ තාප්පොල තමයි මේ අලංකරණ කඩ සිද්ධ වෙන්නේ අපේ රටේම දඩ දරන එකතු වෙලා අපි ප්‍රථම වතාව දකිනවා බස් නැවතුමක් නැත්නම් බස් හෝල්ඩ් එක මේක පෞරාණික බස් නැවතුමක් මේක මම හිතන්නේ සෑහෙන කාලයක් පරණ බස් නැවතුමක් අපි දකිනවා මේ ගමේ තරු තරුවන් එකතු වෙලා මේකට අලුත්ම අර්ථකථනයක් ලබා දෙලා තියෙනවා අපිට බලන්න මේකට මේ 3D ත්‍රිමාණ රූපයක් මේකට අන්තර්ගත කරලා මේ බස් නැවතුම අලුත්ම විදිහට නම්යකරණය කරලා දිනවා එද බලමු මේ කාර්යය සාර්ථක කරගන්න එකතු වෙච්ච ගම්වැසියන්ගෙන් කරුණු අහලා බලලා කවුද මේක මූලිකත්වයට ගත්තේ කොහොමද මේකේ සංකල්පය ඔළුවට ආවේ කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු එයාත් එක්කම ඉතින් මගෙත් එක්ක මේ වෙලාවේ ඉන්නවා මෙම කාර්යයේ නියමුවානන් ඉන්දුනිල් විතාන මහත්මයා ඉන්දුනිල් විතාන මහත්මයා කොහොමද වෙනස්ම සංකල්පයකට ඔබේ හිත යොමු වුනේ කොහොමද මේක වෙනස්ම විදිහට දැක්කේ ඇත්තමයි දැන් හැමතැනම පෝස්ටර් ගහනවානේ දැන් ඕකනේ ඒක නැති කරන්න තමයි දැන් මේ පාරවල චිත්‍රඳගෙන යමු අපි ඒක නැති කරන්න ඕනේ අනිවාර්යයෙන් ඒක නිසා මගේ හිතට ආව මේ හෝල්ඩ් වල හෝල්ඩ් එකේ මේ බස් හෝල්ඩ් එකේ නවා තැම්බල මිනිස්සු කොහෙලෙත් නැගිනේ තනක් අපි ඒක දෙන්න ඕනේ ජීවිත ගමන යන්නේ මෙහෙමයි කියන එක මේ මිනිස්සුන්ට මේ ඇත්තටම දැන් මේක ගොඩක් ලස්සන මම ඒක මගේ හිතට ආවට පස්සේ මම තරුණ සෙට් එක ලැහැත්ති කරගෙන ඒගොල්ලන්ට ආයෝජනා කළා අපි මෙහෙම ගමු කියලා මේ 3D ටිකක් අඳින්නේ කියලා මට එක ලොකු ආසාවකුත් තුනයි ත්‍රිමාණ චිත්‍ර ඉස්සරින්නම් මේක තමයි මට කරගන්න ඕනම තුනයි ඉතින් මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි දකින්නේ. එතකොට ලංකාවට අලුත්ම කලාවක් අඳුන්වන ප්‍රථම ශිල්පියා ඔබතුමා. ඔබතුමාට මේ ලා මොනවා හැඟීමක් ඇති වෙන්නේ? තමයි ගොඩක් සතුටින් මේ සාර්ථක කෙරුණා. මේ මං වෙනසක් දැක්කා. ඒ වෙනසේ විදියට මට එළියට දාන්න පුළුවන්. ඔබතුමාට දින කීයක් ගත වුණාද මේ වැඩේ කරන්න? ඇත්තටම දවස් 7ක් විතර ගියා. දවස් 7ක් ගියා. 7ක් විතර ගියා මේ වැඩේ කියන්න. සිත් කමාරිත කරන්න මේ ඔක්කොම ඇවිල්ලා මට ඒකට සපෝට් එක දුන්නා. මේ දවස් 7ක් විතර ගියා. එතකොට මේ පිඹුරේ ඉන්න කොල්ල කෙල්ලෝ ටික ඇත්තටම කියනවා පිඹුරේ කොල්ල කෙල්ලෝ කොල්ලගේ සහයෝගය ඔබතුමා ලබා දුන්නේ. ගොඩාක් මහන්සි වුණා මටත් වඩා මහන්සි වුණා ඒගොල්ලෝ මේ වැඩේ. මම බෝතල් ගත්තා ඉතින්. මේ මං ඇඳපු චිත්‍ර වගේ. දෙන්න බලන්න බෝතලේ චිත්‍රා දෙන්න පුළුවන්ද ආ මේ පිටින් ඇදලා ආ පිටින් නෙමෙයි ඇතුලෙන් ඇදලා තියෙන්නේ ඔක ඇතුලෙන් ඇදලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ රූපය මෙහෙම තියෙන්නේ ඇත්තටම මේ මේ කලාව ගැන මම ඇත්තටම දන්නේ මම අද්දාසෙම පළවෙනිම දකින්නේ මේ කලාව නම් ඇත්ත මේක ඇඳ කොහොමද අමාරුයි මේ පින්සලක් දාගෙන ලොකු ඉවසීමක් තියෙනවා නේ කාලෙත් යනවා ගොඩක් ඉතින් ඉවසීමෙන් අපි මින්සරේ මේ වැඩේ කරන්නේ ඔබතුමාගේ ස්ව නිර්මාණයක් නේද ඇත්තටම මේ රූපේ තියෙන්නේ මේ රූපේ මොකද්ද මහත්මා ගාන්ධි
මහත්මාව මහත්මා ගාන්තුමාගේ රූපයක් ඇත්තරම හරිම ලස්සනයි ඉතින්. මේ ඉන්නේ මගේ පුතාලා දෙන්න. මෙයා මනකල්, මෙයා සමාධි. මනරල්? මනකල්. මනකල්? මෙයා සම විශ්ව සමාධි. විශ්ව සමාධි. මේ දෙන්න තමයි ගොඩක් මහන්සි වුණේ මේගොල්ලෝ යාළුවෙක් එක්ක. මම හිතන්නේ මේ තමයි පොඩි පුතා. ආ. මනරල්. ආ. කොහොමද මේ තාත්තගෙන් ලැබෙන සහයෝගය සහ පුතා තාත්තට ලබාලේ සහයෝගය? තාත්තා ඇත්තටම ලොකු දවක් කරනවා මට මේ ශිෂ්‍ය ඉදිරියට යන්න. එතකොට මා තාත්තගේ නිදිර වැඩ කරගෙන කවදාරි අනාගතයේදී රටේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපේ ලොකු පුතා ඉන්න මොකද නම? විශ්ව සමාධි. විශ්ව. උදේ විශ්ව අපිට කියන්නේ දැන් තරුණයෙක් විදියට විශ්වර මොකද හිතන්නේ තාත් සම්බන්ධයෙන්? ඇත්තටම ආඩම්බරයි තාත්තා මේ වගේ දේවල් කරන එක ගැන. අනික මේ අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවොත් එක්ක හැමෝම එකතු වෙලා තමයි වැඩ කරන්නේ. මේ වගේ දේවල් කරන එක ඇත්තටම රටට හොඳයි ගොඩක්. හොඳ 3D world art එකක් පළවෙනි වතාවට ලංකාවේ. පළවෙනි වතාවට කියලා තමයි හිතන්නේ පළවෙනි වතාවට තමයි. හොඳේ. ඒ වගේම ගොඩක් අය කැපවුණා ගොඩක් මහන්සියල වැඩ කරා. ඉතින් මම ගොඩක් ආඩම්බර වෙනවා මේ රටට මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන. අපි ඉෂාන් මල්ලේ නම් ඉස්සරහට මම ඔබතුමාගේ මුහුණු පොතෙන් තමයි මේක මුලින්ම දකින්නේ. ඉතින් ඔබතුමාට මොන වගේ හැඟීමක්ද තේින්නේ අද ඊයේ දවසේ ඔබතුමා මේක මුහුණු පොතට යොමු කරනවා. ඒ හරහා අද අපි මෙතනට එනවා. ඇත්තම කියනවනේ දැන් මේ මෙතන ඉන්න මේ කොල්ලෝ ටික මේ මුලින්ම ඇවිත් අපිට කතා කරා. ගමේ සම්පතක් තියෙනවා සිත්තම් කරවන් ඉන්න ෆැමිලි එකක්. අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. පස්සේ අපිට අපේ කියනවනේ මනෝද්ද සහෝදරය ඉන්න මාන සහෝදරයත් අපි කට්ටියත් එක්ක එකතුලා මේ අයිය අපි මෙහෙම දෙයක් කරමුද අපේ සම්පත් තියෙනවා මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ අපේ සම්පත් වලින් පිටයි ප්‍රයෝජන ගන්න අපි ගමට දෙයක් කරේ නැහනේ අපි ඒකින්ද මෙහෙම දෙයක් කරමුයි කියලා අපේ මේ අපි ගමට කියන්නේ රාජමාම කියලා මේ රාජමාමේ අපි මෙහෙම දෙයක් කරමු අපි මූල්‍ය මේ පැත්තෙන් හරි ශ්‍රමදායකත්වයේ පැත්තෙන් හරි මේ හැමදේම අපි බලා ගන්නම් ඔයාලට පුළුවන් නම් අපිට මේ දේ කරලා දෙන්න ඉතින් අපි සපෝට් එක දීලා කියලා අපි මේ මාමාවත් එකතු කරගෙන ඇත්තල කට්ටිය ඔක්කොම අපේ ගොල්ල කට්ටිය මේ හැම කෙනෙක්ම කට්ටිය අපිට උදව් කරලා අපි මෙතනට ඇවිල්ලා මේක පේන්ටිං කරා පේන්ටිං කරලා ඉවරලා තමයි මේ මාමගේ ඔළුවේ තිබුණේ අපි මෙහෙම දෙයක් කරමු රෙඩි ආර්ට් එකක් කරමු කවුරුත් කළාත් නෑ අපිට මේක ආයි පෝස්ටර් වලින් ගන්න දෙන්න බෑ මේ පොත දෙයක් මෙතන අනිතික මේ විතර රෝහල කියන්නේ ඉතන පැණි රෝහල නිතරම මිනිස්සු ගැවසෙන ප්‍රදේශයක් මද හැම දිනෙකටම බලන්න කියන දේ තමයි ඔළුවට දෙයක් ගන්න පුළුවන් අදහසක් ගන්න පුළුවන් ඒ නිසා අපි මේ හැම කෙනෙකුටම ඔළුවට ඒ අදහස යන්න පුළුවන් මේ දෙයක් කරමුයි කියන එක තමයි හැම කෙනාගේම අදහස උනේ පස්සේ කොහොම හරි අපි මේ කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම කළා මේ පොඩි කට්ටිය බව මේ පොඩි පිරිස බව රෑ එක දෙක වෙනකම් මෙතන ඉඳලා අපි දිනාම මහන්සියලා හිතට මේ වැඩේ කරා ඉතින් අපි දැන් අපි කොහොම සතුටක්ද අපේ විතර කවුරුත් ආවේ නැහැ මෙතනට ඔබතුමාලා තමයි මුලින්ම ආවේ මේ අලුත් ලෝකයට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි මේ වැඩේ ඇවිල්ලා මේ ලෝකෙට පෙන්වන්න අලුත් ලෝකේ අපි හැමතිස්සෙම අලුත් දෙයක් සොයාගෙන යන්නේ. ඉතින් අද දවසෙත් අපි අලුත්ම දේ ලංකාවට හොයාගත්තා. ඒ සොයාගත්ත දේ අපි අපේ ඇස් දෙකෙන්ම බල්ලා ඔබතුමාගේ කටින් මේ දේ අහගන්න මෙතනට ආවා. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ආයුබෝවන්.